නියදේ පපුතේ අපි වද වගේම සුපෘදු පරිදි ගුරුගෙදර අධ්‍යාපන වැඩසරහණ සමගින් අද සම්බන්ධ වෙන්නේ දහතුන ශ්‍රේණයේ ඉතිහාසේ විසය සම්බන්ධව අපේ දරුවෝ ඉතිහාසි විසය ගැන කතා කරද්ද දන්න අපේ ජීවිතය උසස් පෙළි භහග කඩයිමක් විතරක්න මේ ඉතිහාස කෙන විසය අපේ ජීවිතය ජයගන්න තියෙන හොඳම විසයක්ක් තමයි ඉතිහාසය එකට හේතුව තමයි අපි ඉතිහාසය කිය මේ කතා කරන්නේ අතීතය සිට වර්තමානය දක් මිනිස්සුන් තුළ ඒැනතේ අපේ අතීත තුන්මිත්ත ොඩ ාගෙනනාාපු අභියෝගලට මොනදුන් ආකාරය ඒ අභියෝග ජයගත්තා ආකාරයාදී මේ කතන්දරයේ. එහෙමන ඒ කතන්දරයේ හැදැරීම තුළින්ම අපේ ජීවිත සාර්ථ කරගන්න ශක්තියක් ලැබෙන. එහ අන්දුවපුතේ. ඉතිහාසේ කියන්නේ ඔබ තෝර ගැනීම තුළින්ම අප සසස් පෙලවිසිය නිර්දේශය සඳහා ඔබ ජයක්ග ්‍රහණය කරනවා විභාග පෙති බල්ලතා අතරු. එහමනන්දුවේ පුතේ අපි බලමු අප සසස් පෙලවිසය නිර්දේශයයටදේ දහ තුනශ්‍රේණයේ දෙවනි පාඩම්යකෙන් තමයි අපි සම්බන්ධවින්. එතකොට. මේ පාඩම් මේකක එමනැත්තම් දහතුනේ දෙක නිපුනතාවේ ගත්තම ඒ නිපනතාමටම් කිහිපයක් අපේ දරුවොත් එකක ම සාච්ාරල තියනවා මීටෙර ෙමන්ඳුවේපුතේ අපි දහතුනේ දෙවෙනි පාඩම් මේකක තුළ අපි සාකච්ඡා කරන්නේ. බිතාන්‍යයන්ගේ ලංකාවේ බලය පහිටුවීම සහ ස්ථාපිත කිරීම කියන පාඩම් මාලාව හෙමනදුවේපුතේ. ඔබ මේ පාඩම් මාලා තුළ මීට පෙරද බොහෝ කරණුකාරණා මාසමඟ ඉගෙන ගත්තා එෙමනම්. බලමු අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දහතුනේ දෙවනි පාඩම් මේ කියවන ඒ නිපනතාවය තු නිපුනතා මට්හම් කීවෙනිය එකද කියලා. අපි මීට පෙර පාඩමති සාකච්ාර අප දරුත් එෙක්ක පාඩම් කීපයකදීම බිතාන්‍යයන්ගේ ලංකා ආසියාවට පැමිණීම බිතාා්‍යයන් ඊළංඟට බිතා්‍යයන් ලංකාවකිරි අවධාන යොමුකිරීම මුහුදු බඩ පෙදශ යටත් කර ගැනීම විතරන්න මේ ඉද්දා අරසිය පහලවේ කන්දවර රයිධනය යටත් කර ගැනීම ඒත් එක්කම එද්දාසරසිය පහළවේ ගිවිසුම එද්දාසරසදහටයේ පළමු නිදහස් අටන කියන මේ සල්මදේවල් පිළිබඳව අපේ දරුවු මේ වන විට අවබෝධයක් ලබාගනතිය නිසා මම අද දවසේ ඔබ සමග සාගච්ඡා කරන්න නිදුවේ පුතේ එද්දාස් අටසිය තිස්තුනේ කෝල්බෘොක් හැමරන් ප්‍රතිසංස්කරණය කියන අපේ රටේ බිතාාන්‍යයන් විසින්ගෙනාපු පළමු ආණ්්‍රු ක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව මෙතට අපි පිවිසේමිද අපි දරුවු දන්න. අපි මීට පෙර පාඩම් ඒකගේ තුළින් සාගච්ඡා කරා ඉදදාසරසිය දහටයේ පලවන්න ඉදහස්සටන හරහා බිතානයන් විසින් අර වගන්ති දොලහි ගිවිසුම හෝසවීමත් එද්දා සරසිය දහටේ වගන්ති පනස්සයක ලේකනයක් අස්සංකිරීම තුළින් ඒ ලකසනය හරහා ඕ නපි රටේ බලය විදහාපෑමක් සිද්ධ වුණ. ිනිමේ පසුබීම තුළ දුවේපුතේ එදදා සට සිය තිෙස්තුනේ කෝල්බ ෘක් හමරන් පෙතිසාස් කරණය කියන ஆඩුக்්‍රම් පෙතිසංස් කරනය හඳුන්න්නාදෙන්. අපි මේ මේ ஆ්ු්‍රම් පෙතිසංස් කරනෙ දිහා බලද්දී. අපේ දරුවට පැහැදිලි வேண்டோන මේ பெ பாடම් මේක තුළෙන් දාබපු ැනුුවත්ෙක எදදා අරසිය පහලවේ ඉඳල බිතානයන් අපේ ලංකාව අධරාජයේ අටතේ පාලනය කරේ. මේ පාලනය කරගෙන අදදිදුවපුතේ வரින් வர, ඔන්ගේ බිතාන්න ආණ්ඩුව යටතේ නිපාලනය වෙන්නේ. එතෝට අපේරටේ ලැබෙන ආදායම මේ බිතාන අධිරාජ්‍යයේ අටතේ ආණ්ඩුකාරවරයා හරහා මේ පාලනයට ප්‍රමාණවත් වනේ නැහෙ.මිනි මේනිසා මේ ආණ්ඩුකාරවරුන්ට සිද්ධ වෙනවා දිගින් දිගටමදවේපුතේ බිතාන්නේ මෞුරටින් ආධාර මුදල් ලබාගන්්ඩ. ඒක කියන්නේ ලංකාව නරත්තු කරන්ඩ ඔවුන් එහෙෙන් ආධාරමමුදල් ලබා දෙන්න සිද්ධ වන ඒ කියන්නේ. අපේ රටෙන් ලැබුණු ආදායම ඔවුන්ගේ පාලනයට පෙමානවත් වනේ නෑ කියේෙනක. එතකොට දුුවේපුතේ අධිරාජ්‍ය පිහිටවා ගැනීම තුළ අධිරාජ්‍යවාදීෙන් උත්සාහ කරන්නේ යටත්විජිත තුළේ. තමන්ගේ මෞුරට පෝෂණය කර ගනීමක් නේ. දැන් මෙතනින් සිදු වෙන්න වෙනත් පැත්තා. ඒක අන්න මේ යටත් විජිතය පෝෂණය කරන්න. යටත්විදේ පාලනය කරන්න අර බිතාන්න පාර්ලිමේන්තුවෙන් මුදල් ලබා ගැනීම. දි මෙන්න මෙවැනි පසුබිමක් තුළ දුඒපුතේ අපේ රටේ දිගෙන් දිගටම සිදු වෙච් ඩුව නිසා බිතාන්න ජඩත්විජද ලේකම්වරිය විසෙන් මේ අපේ රටේ ඇතිවෙච්ච පාලන සංවිධානය පිළිබඳව තට අධිරණ මේ ශේෂත්‍රයේ පිළිබඳ මේ සියල ේත්‍රයන් පිළිබඳ අවබෝධයක් ලබාගෙනන එදස් අටසය තිස්තුනේ පෙතිසංස් කරන හඳුර්නාදීමට අවශ්‍ය පස්සුම්බීම ගොඩනැගීම තමා මෙතෙදි ඔබ දකින්නේ. ඒ අනුව තමයි කෝල්බ්‍රුග් කොමිසම එදදාස් අරසිී විෂන මේ ලංකාවටඒවල්ලා ඒ කෝල්බෘොක් කොමිස්සමහරහා අපේ රටේ තොරොතුරු අගන තොරතුරුවලට ගැලපෙන ලෙස අිකරන්න ප ශේෂ්්‍රය පිළිබඳව කැමරන් කියන නායකත්‍ය හරාහතුරතු රැස් කරල මේ දෙකෙ රශසි කරල ඉදහස් අට ස තිස්තුනේ ආන්ඩුට්‍රම ති සහස් කරනය හඳුන් නල දෙන්නේ. එහෙමන අපි බාල මුදරදේපුතේ මේ කෝල්ඩරෝග කොමිස්සම කියන්නේ මොකක්ද කියලා. එතෝටර බිතාන්න අධිරාජ්‍ය අපේ රටට මුදල් යොදන්න සිද්ධ වනාා ඕගේ මෞරටේ සල්ි. මේ යටත්ීතයක් පෝෂණය කරන්න මෞරටේ සල්ි යදීමන මේ උන්ගේ අපේක්ෂාවනේ මේ යටතත්තිගිතේ සල්ිග ඉල්න්න මෞුරට පෝෂණයකි. ති මේ වැනි පසුබි මක්තුරද දරුවනේ මේ දිගින් දිගටම සිද වෙච්ච පාඩුව පෙවගන්න මේ පාඩුවට හේතු ස්වා බැලීමට තමයි මේ කෝල් බ්‍රෘක් කොමිස්සම ලංකාවටේවන්න. ඒ අනුව එදදාසර් සයවිසි නමයේද එදදාරවිසි නමේද කෝල් බරොක් කියන නායකත්තයෙන් යුත්තව ලංකාවටන ඔහු කොමිස්සම ඔහු අපේ රට පිළිබඳ බොහ තුොරතුර ස්වාබැලූ. තොර මේක මූලිකත්තය ගන්න කෝඩ් ුක් ඒ වගේ එද්දාසර සය තිහේදි ලංකාවට යන කවුද අධි නීතිංඥය ලෙස කටයුතු කරපු චාල්සය කැමරන් කියන නීතිච්චමරිය. ඔහ ඒ වන්නේ අධකරණය පිළබඳ ස්යාබලන හෙමනන්දුවේ පුතේ මේ කොමිස්සම යටත. අපේ රටේ පරිපාලනය ඊට පස්සේ පාන විව්හයේ පිළිබඳව ආර්ථිකය, මේ පිළිබඳ තොරතුරු ස්වාබැලී මේ කාර්ය භාරය පවරන්නේ මේ කොමිස මේ කෝල් බ්්‍රෘක් කියන නායකයට. කොමසාරිස් වොරියට. එ තොර පුතේ අධිකරණේ වැත් පැත්ත ස්වා බලන්නව දෙනවා කාටද කැවරන් කියන නීතිච්ඥවරයට. තුරම් මෙන්න මේ දෙන්න එකතු වෙලාදුවේ පුතේ අපේ රටතුළ තොරතුරු වාර්තා කරමින් මේ සකස් කර වාර්තාවට අපි කියන් වාර්තාව සකස් කිරීමට කටයුතු කිරීමට තමයි මේ කොමිසම පත් කරලේවන්. එහෙමනම් කෝල් බ්‍රොක්් කොමිසම ද්දා සරසේ විසි නමේ ඉඳලා ඉද්දා සරසිය තිස් දෙක වෙනකං. අපේ රට තුළ තොරතුරු එක්්‍රැස් කරමින් ඒ අවස්ස පසුබිීම ගොන්න කල තියෙන්න්නේ. එහමනම් කෝල්බෘොග්හැමරන් කොමිසම අපේ රටියයදිපපුතේ කොහොමද මේ තොරතුරු ලබාගත්ති. එතකොට අපි දන්නවා බිතා්‍ය පාලනයට විරුද්ධව දේශය ජනතාව දැඩි පීඩාවට පත්වන නිසා අපේ ඒ වන විටහිටු රදලවරු බිතා නාන්්ඩුවට වරින්වර. පෙස්සම් ඉදිරිපත් කරමින් සය අදහස් ඒකන මේ පාලනේකරත්වය පිළිබඳ යම් අදහ සිදිරිපත් කරලා තියෙන. තොර එන්න මේ පෙස්සම් ඔන්ට ලබිලතිබුණ. ඒත් එකම අපේ රටේ විවිධ පෙදේශවල සංචාරය කල්ලා මේ ආණ්ඩුකාරවරයා යටතේ ඉංග්‍රිසිි පානය සිදු වෙද්දී මේ ඇතිවෙන ජනතාව පේඩාවට පත්වීමමාදිය පිළිබඳව එතකොට ඇයි මේ ආර්ථිකමය වසයෙන් පාඩු සිදුවෙන්නේ එතොට මේ පාලන විවිය තුල තින අසාර්ථගත්තය මොකක්ද මේ සියල ොරතුර. ඕංවිධානාාත්මකව සොයා බැලූ. ඒකරි දුවේපුතේ පස්නෝත්තර ක්‍රමේ හරහා ලිකිත සසාධක ලබාගත්ත පශ්නාව වලයක් හදාගෙන ඒ හරහා විවිධ පිදේ සොල ජනතාවට ලබාදීල ප්‍රවූරුන්ට ලබාදීල ඔවන්ගේ අදහස් සරහා මේ බිතාන්න පාලනය ආණ්ඩුකාරවරු ගෙන ගියආකාරය පිළිබඳ ඔන්න ොරතුරු ගත්ත. ඒ විතරන්නෙමෙයි. තවත් ආකාරයකට ජනතගර ලැබුණ පෙස්සම්මහරගන්න තොරතුරු ගත්ත. මුුදේ පෙස් සම්මලින් කියන්නේ ආණ්ඩුකාරවරයා හා, දේශය නාකව වර ිච්ච මේ ගැටුම් කාරීස්වරූපයන් මෙසියල් ම සාදාානකම් මේ පෙස්සම්මගේ නිදිරිපත්වනෙන ඕනේ ඒවත් ඔන්න ඔවුන් අරගන ඒහ රහත් තොරතුරුව ලබාගන්න කටයුතු කරක් ඒ විතරන්නම දුවේපුතේ. අපේ රට එහිටපු රජ්‍ය නිලධාරීන් ඉංග්‍රසි ආන්ඩුව ඇත ඒ විතරක් නෙමේ ප්‍රභූවරු ආගමික නායකයෝ මිසනාරි සංවිධාන තොට බෞද්ධාගමික නායක මෙස්සීනම දෙෙන හමුුවනෝ මේ කොම සාරිස්සුරු දෙන්න. හමු වෙලා ඔවුන්ගේ තොරතුරු අරගන තමයි මේ කොම සමහදාන්. ඒ විතරක්නමයි අපේ දිවයිනයහෙමනැත්තා අපේ රට තුළ විධ පදේ සොල සංචාරය කරමින්. ඒ පෙදේ සො ජනතාවත්ක්ක හමුවෙලා ඕන්ගේ තොරතුරු පවා අරගෙන තමයි. අවුරුත් දෙහෙකට ආසන්න කාලයක්. අපේ රට තුළ මේ කෝඩ්බෘක් කොමිසම කටයුතු කරමින්, තොරතුරුයකරාසය කිරීම ඔන්න සිදු කරලලා තියනොදවේපුති. අපි බලමතකොට මේ වර්ස දෙහකට ආසන්න කාලයක්, රට තුළ රැඳෙමින් මේ ලබාගත්ත තොරතුරු මොකද කරන්නේ ඕ නැවත පෙරලා විතාන්නයට ගිහිෙල්ලා. යටත් විජිත ලේකම්වරයට ලබා දෙනවා. ඒ එදදා සරසිය තිස්සගේ පෙපරවාරරි ඔඕන් විතාන්නෙ බලා ගෙහිල්ලා මේ තොරතුරු ලබාදීම ඔන්න සිදුවෙනු. එතකොට දුවපුතේ මේ ලංකාව කියන ඕන්ගේ යටත්විජිතය තුළ. දිනින් දින සිදුවන පාඩුව පිළිබඳ තොරතුරු ස්වායාබලන්නේේ එන්නේ කොමිසම කොමසාරි සොරු දෙන්නෙක්ගේ මොික්ත්තයෙන් මේ කොමිසම ඇවිල්ලා ඔන්නේ තොරතුරු ආර්තා කරල්ලා යටත් විජත ලේකම්වරයට ලබාදුන්. ඒ අතරේ කෝල් බෘට්ට පැවරුණේ ොනොවද කැමරට පැවරණේ මොුවද ඔඕුන් ඒ දෙක පිළිබඳවදැ කෝඩ්්‍රක්් පවරනවා අපේ රටේ පරිපාලනය ආ්ඩුකාරවරයි කාරිභාරය පිළිබඳව ආර්ථික ආදී ඒ තුොරුතුරුසායාබල. ඒකම අධිකරණ ශේෂ්්‍රය පිළිබඳ කැමරන් කියන කොමසාරිස්වොරයායට ඔන්න පවරන්න. ඕවු දෙන්න වෙන වෙනම තමා ලබාගත්ත මේ තොරතුර අපි රටේ අධදේක්ෂණය කරලා ජනතාව තුළින් ලබාගත්ත තුරතුරු දෙක්ක සිය වාර්තාව යටත් විජිත ලේකම්වරයට ලබාදීල තියෙනවා. ඒ අනුව, මෙන්න මේ ගෙවිසුම ඒැන මේ කොමිසම අපි රට දැවිල්ල මේ ආණ්ඩු ක්‍රම් පෙතිසංස් කරන සකස් කිරීම පිළිබඳව කටයුතු කරද්දී ඒ වන විට හිටපු ආණඩුකාරවරය තමයි එඩඩ බන්ස් ආඩුකාරය ඔහු ැඩ වේචනය කරා මේ කොමිසම කාරිබාරි. හේතුව ඔහුගේ ආකාර්ශෂමතාව හෙමන එත්තම් හු අරංගියපු හුගේ අභිමතේ පරිදි කරගන ගිය පාලන කටයුතුට මේ කොමිසම බධාව කිය ලහ දැනක. ඒ නිසා මෙන්න ඒඩඩ බන් ආණ්ුකාරයේ මේ කොිසට විරදධව විරන්න වේදවපුතේ ඊට පස්සේ ආ්ඩුකාරවරයා හට නාආු කාරවරයා මේ කොமிස්සමට හුත් විරුද්ධ වෙන. එෙතුට මේ විරෝධතා මැද්දී තමයි කෝල් බෘක් කොමසම ලංකාවට විල්ලා අපේ රට ගැලපෙන්ෙන ආණඩු ්‍රොම් පෙති සංස්කරනයා නිර්මාණය කරන්න අවශ්‍ය විදිවිධාන යොදන්නේ එවන අපි බලමු. ඒ අනුව කොහමද කොමිසම අපේ රට ඇවිල්ලා ඕන්ගේ වාර්තායි ලබාදීම தொොළෙන් මෙරටට ගැපෙන ආ්ු්‍රම පේශංස්කනයක් ලබාදන්න. හටයුතුර කියලා හෙමරන්දේපුුතේ මේ දෙන්න සිය ලබාදීපු තොරතුරුත්තෙක් කළ හදනවා ආ්ඩෘගම පෙතිසංස් කරනයක් ඒක තමයි ඉද්දා සට සියතිස්තුනේදී ලංකාවට ඔුන් හඳන්නල දෙන්න. කෝල්බෘක් කැමරන් පෙතිසංස් කරනය ලෙස බොඩාදුරට මේ කෝල්බ්‍රෘක්් පෙතිසංස් කරනය කියලා කියන කෝල්බෘක් කැමරන් පෙතිසංස් කරය කියලා කිය නොද ේපුතේ ඒකද වැඩිකාරය භරයක් එකටු කරන්නේ කෝල්්බෘක් නිසාහම කියනවා ඒත් එක්කොම් මේ දෙන්න එකතු වෙලා. දි කරන මේ ේත්‍රය කැමරන් සබන්ධ වෙන නිසා කෝල්බ්‍රොක් කැමරන් පෙතිසංස් කන කියලත් අපි මේක හඳුන්නන. හෙමරන්දුවේ පුතේ අපි බලමු මේ ඉදදා සරසිය තිස්තුන කෝල්බරෘක්් පෙතිසංස් කරනේ මොලික ලක්සණ මොනෝද කියලා. එහෙමන එත්තම් මේ ඉදදා සරසිය තිස්තුන ආණඩු ක්‍රම පෙතිසංස් කරනේ විසින් මොනවද අපේ රටට පාලන මේ වසයෙන් විවේ හඳුන්න්නලද න්න කියලා. හෙමරදේ පුතේ ලන්ඩ මේ එදදා සරසිය තිස්තුනේ ආණඩු ක්‍රම පෙතිසංස් කරනේ මුල්ම ලක්ෂන ලෙස. මුල්ම සාද කෙල්ලෙස ආ්ඩු කක්‍රම ප්‍රතිසාාස් කරන යෝජනාවලියයක් ඔන්න හඳුන්නල දෙේ. ඒක පලවෙනි සාදකයේ එහෙනම් පෙදරුවූ බලන්න ආණ්ඩු ක්‍රම ප්‍රතිසාාස් කරන යෝජනා පලවෙනි එක. ඉලට දෙවිනිසාදග ලෙ ඔන් ඉදිරිවත් කන්න දුවේ පුතේ පරිපාන පෙතිසාාස් කරන යෝජන. රටේ පරිපාලනය අසාර්ථක නිසානේ දිගෙන්දිගටම පාඩසිදුවනේ එනිසාන බිතානන්නේ ආණ්ඩුවෙන් සල්ලි බාගන්නල වනේ මේ රට නරත්තු කරන්න එහෙනම්. ඒ පරිපාලන මේ පැත්තවෙනුව වෙනම පෙතිසංස්ක කරන යෝජනාවලියයක් ඕුන් ඉදිරිපත් කරනවා. ඉන්න තුගනි සාධගේ සැටියට තුගනි සාධගේ තමයිද වේපුතේ අධිකරන මේ පැත්ත පිළිබඳව. අධකරණ මේ තොරතුරු වාර්තාකිරීමක් ඒ ආ්ඩුකොයිවස්ථාවට ඇතුළත් කරලා තිය. හතරවැනි සාධගේ ලෙස ආර්ථික ප්‍රතිසංස්කරන මාලාවකත් ඉදිරිපත් කරන. මෙ මේ පෙධන සාධක මේ මූලික සාධක හතර තමයිද වේපුතේ, එද්දාස් අට සිය තිස්තුනේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළින් ලංකාවට හඳුන්නලා දෙන්න ඒ කියන්නේ බිතාන්න අධිරාජ්‍යයේ යටතේ පළමු ආණ්ඩුට්‍රම ප්‍රතිසාංස්කරණය ලෙස මේ ආණ්ුක්‍රම් ප්‍රතිසහංස්කරනය ලංකාවට හඳුන්නව දෙනු. අපි බලමු මේ එක එක සාධකාර්ගන කොහොමද මේක සිදුවනි. දැන් පලවෙනි එක ආ්ඩුක්‍රම් ප්‍රතිසංස්කරන යෝජනානනි අපි ලමු ඒ කොමද සිදුවනය කියලා අපි දන්නවා මේ වන විට ආණ්ුක්‍රම් ප්‍රතිසංස් කරන යෝජනා ගත්තම. පෙරට ආණඩ කාරවරයා අභිමතයේ පරිදි වගේ තමයි පාලනය වෙලාතින්. එනිසාන ආර්ථිකමය වසින් මියකයට පාඩු සිදුවනි. ඒ පිළිබඳ ස්වායා බලන්නන්නේේ කොමිසුමක් ලංකාවට ඒ වන්නේ. ඒයාල නිර්දේශ කන්න ආණඩුනව පස්සංස් කරන යෝජනාලෙස කරුණු කාරණා කීපයක්. එතොට බලන්නදුවේ පුතේ පලවිනියක තමයි වවස්ථාදායක විදායක සභාව පිහිටුවයි. අන්න ආණඩටුවන් පෙතිසංස්කරන අයටතේ අර ආ්ඩු කාරවරයා පාලනයම හෙව්වා වෙනුවට අලුත්තිං ආයතනයක් හඳුන්නල දෙනවා ඒ තමයි. වස්ථාදායික විදාායික සභාව. ඊළඟට ආණ්ඩුකාරවරයාගේ බලතලන්න සීම කරන. මේ දක්වා ආණ්ඩුකාරවර අසීමිත බලයක් බුදතිවින්ද ඒකනේ මකිව අර කොමිසමාවන්ට පස්සේ ඒකට හිටපු ආ්ඩු කාරවරයා එඩඩ් බාන් සහ ඉල්ළන්ට අපප ආ්ඩ කාර හෝටන් කියනේ ආ්ුකාරු දෙන්නව මේක විරද්ධ වනි මේක දැරිලෙස වේචන කර හිනඳද දුවේපුතේ. අන්න කොමිසම නිර් දේශ කරනෝ ආණ්ඩුකාරවරයගේ බලතර සීමමාකකිරින්. නඟ සාදක හැටි අපිට ගන්න පුලුවන් බිතාන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩු බිතා්‍ය පාර්ලිමේන්තුවට ආණඩුකාරවරයාට පරිබාහිරව වෙනත් පැත්තකෙන් ලංකාවේ තොරතුරු රිචුවම ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇතිගල්ල තියෙන. මෙතෙක් ආ්ඩුකාරවරය යම් ආකාරයක දෙයක් කිවදේදේ තමයි විිතා ආ්ඩුවට ලැබුණ. එහෙම නන්දුවේපුතේ ආණ්ඩුකාරවරයට පරිබාහිරව තොත්තුර ලබා ගැනීම මාගයක් හඳුන්ලදීමත් එක සාධිගල්ලි සිට ගන්න පුළුවන්. අනිතෙක තමයිද වේ පුතේ. අපේ රටේ මේ වර්තමානයේ පාර්ලිමේන්තුව කියනෙ එක සංකල්පය ආගමනය. එදා මේ එදදා සරසිය තිස්තුනේ මේ වස්ථාදාක විවස්ථාදායක විදායක සභවප හිටුවීමෙන් මේ පාර්ලිමේන්තුව කිය එකේ ආගමනි අපේ රට තුළ ආරම්භවනා කියනෙක තමයි එතනින් හඳුන්න පුළුවන්. එතෝට අපි බාලමු මේ අවසාන සාධකයඇත්තෙක්කගත්තම පාල්ලිමේන්තුදුක මේ ආරම්භනා කියල කියනවා මනන්දුවේ පුතේ පලවෙනි කරුණ හැටියට අපි පෙන්වුවමකද විවස්ථාදායක සභාව පිහිටුවයි. මේ බලන්න අපේ දුවේ පුතේ ඔයා ඉවස්ථාදායක සභාවලෙස මේ දිහා බැලුවන් පෙැහැදිලි වෙනවා අපි අද පර්ලිමේතු ගැ හලතිය නොනෙ. අපේ රටේ පාර්ලිමේන්තුවේ ස්ොරූපයම තමයි මේකෙදා යවස්ථාදායක සභාතු ඇති වුණේ ආ්ඩුපක්ෂයක් ඉන්නව විපක්ෂයක් කිය ොේ. අද ර්තමාරි පාර්ලිමේන්තු තුරත්යෙමනි මෙන්න මේ ස්රූපයේ ආර අම්බියදුවේ පුතේ එදා මේ විවස්ථාදායයික සභා හරහා තමයි ආගමනය සිදු වෙලා තිෙන්න් එහනන් දුවේ පුතේ බලන්න. යවස්ථාදායක සභාවට එදා කෝල් බෘොක්් පෙතිසංස්කරණය රහා යෝජනා කරන නිලධාරින් පාලොස් දෙනෙක්. ඒ කියන්නේ මේක නියෝජනය කරන නිලාරින් අපි දැන් වර්තමානි පාර්ලිමේතු ලසනම් ආසන කියලනි කියැන්නේ මත්‍ර ආසන කියලකගන් ඒගේ පහලොස් දෙනෙක්කට ඔන්න යෝජනා කල්ල තියනවා. ඒ පහලොස් දිනා පත්කිරීමදි දුවපපුතේ බලන්ද. නිල නොලත් සංඛ්‍යාව නමයයි. ඒ නිලලත් සංඛ්‍යාව නමයයි. නිල නොලස් සංඛ්‍යාව හයයි. එතොට දුවේපුතෙමි නිල නොලත් කියල කියන්නේ ආණ්ඩුකාරවරයාගේ අභිමතය පරිදි අර ජනවාර්ගික නියෝජනය මහ තමන්ට හිතවත් පිරිසත් නමයි නිල නොලත් සංඛ්‍යයාාව පත්ව. එතෝට නිලලත් පිරිස නමයක් ලෙස පත්වෙන්නේ රජයේ උසස් නිලධාරී. ඔහු ආණඩුකාරවරයට පක්ෂපාතිය පිරිසක්ම තම ඒතනන්නේ. ආණ්ඩු පක්ෂයනේ. එතෝ දෙහෙෙනන් දුවේපුතේ මේ පහළුව බෙදෙනවා එකත් තමයි නිලලත් සංඛ්‍යාව නමයක් ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් සඳම්ලත් නමයක් ඔන්න පත්තිලා. ඊලට නිල නොලත් සංක්‍යාව හය දෙනෙක්ක ඉන්න. එතුර මේ නිල නොලත් හය දෙෙනාදුවේ පුතේ වාර්ගික නියෝජන ක්‍රමියන්. ඒ කියන්නේ ජනවාර්ග නියෝජනය සඳහා ඔන්න පත්කිරීම කරනවා. එතකොට ඒ පත්කරන්නේ ආණ්ඩුකාරවරයාට පක්ෂපාති පිරිසාක්. එහෙනම් බලන්න යුරෝපීියන් වෙනුවෙන් තුන් දෙෙනෙක්. ඔන්න පලමු විවස්ථාදායක සභාව තුළ, යරෝපියයන් වෙනුවෙන් තුන්දනෙ පත් කරනවා. එකට හේතුව තමයි අපේ රටේ වතුවගාව අරම්භ කරලා මේ රටේ යුරෝපීයන් ඇවිල්ල පදිංචි වෙන. ඒ පදිංචුනාට පස්සේ මෙනම යුරෝපිය ව්‍යාපාරිකයන් වතු සමාගාම් හිමිකරවන්නාදිය නියෝජනය කරමෙන් එයාලගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරන්න යුරෝපීයන් වෙනුවෙන් තුන් දෙෙක් න්න පච්චලතිය එතොේ තුන් දෙෙ හය තුනක් ්‍යයාම තුර තුනක් මේ අයවෙනුවෙන් බලදවේපුතේ සිංහලයන් වෙනුවෙන්න්නේ කාසනයක් එක් අවස්ථාවක් ලබාදීලතිය. ඒ විතරන්න එේ දෙමළ ජනතාවෙනුවෙන් එක්ෙනකුත් බර්ග ජනතාවෙනුවෙන් එක්කෙන ගුතාදී වසයෙන් මෙන්න නිල නොලත් සං්‍යාව හය දෙනා ආණ්ඩුකාරවරයා විසයෙන් පත්කරලතියෙන්. එතොට මේ විවස්ථාදායක සභාව ගත්තමද වේ පුතේ නිල නොලත් පිරිසට වඩා බෞතරය නිලලත් පිරිස. ඒ නිසා ආණ්ඩුකාරවරයාගේ අභිමතය, ආ්ඩු රවරයාගේ යම්යම් තීන්දු තීරණ නිකම් සම්මත වෙන. ඒට හේතුව ඒකෙබ වි්‍යවස්ථාදායක සභාවය බහුතරය උුන් සතු. හෙනගේ බහුතර බලි අත්තියෙන් නිසා නිල නොලත් පිරිස අඩුනිසා නිල නොත් පිරිස අඩු නිසා නිල්ලත් පිරිසේ බහුතර බලිය තිබුණා ඒත් එක්කම ආණ්ඩුකාරවරයට හිතවත් ආණ්ඩුකාරවරයට පක්ෂපාති සභාාවක් ලෙස තමයි මේ එදාදිස් වුුණ ඒතුළින් අදහස් කරන්න දුවේ පුතේ ආණ්ඩුකාරවරයාට ස අබිමතය පරිදි කටයුතු කිරීමේද තමන්ට ඕන ඕන ආකාරයට යම් ආකාරයක නිදහසක්මේ තුළින්. තමන්ගේ අභිමතයන් ඉටු කරගන්න වැඩි චන්දයක් ලබා ගැනීමේතන සිදනා කියනෙක්ක. ඒවගේම ජනවාර්ග නියෝජන ක්‍රමය ේතුළ අපි දකිනු. එෙමනක් ඒ ක අපිටවෙතෙදදි වැදගත්වයෙනවා. ඒ ජනවාර්ග නියෝජනය කරමින් එක් එක් අය පත්කිරීම පිළිබඳව සිංහල දෙමල මුස්ලිම් ආධීවක්ෂයෙන් බර්ග අධ වසෙන්. පත්ීම සිදු වෙන්නේ එහෙනම් මේ අවස්ථාවද සිංහල එකක් දෙමල එකක් බර්ග එකක්කාදී වශයෙන් ඔන්න හයිදිනාපත්යල තියන. ඊ අඩදුුවේබුතේ වවස්ථාදායක සබාව ආණඩුකාරවරයට පක්ෂපාති සභාවක්න මෙතනතින් ඒ ස්වරූපිය අපි හඳුන ගඩුව. වස්ථාදායක සභාව මේ කියන කඩු කාරණාත් එක්කො ආණඩු කාරවරයාට පක්ෂපාති සභාවක් ලෙස තයි එදා ඉදදා සරසිති ස්තුනේ පලළ ආඩු ප්‍රම්පේසංස් කරන තුළේෙන් සාමාජිකයන් පාලොස දෙනගෙන් යුත්තව ආරම්භවෙලා ක්‍රියාත්මක උනේ ඒ විවස්ථාදායික සභාව. අපි බලම්පුතේ ඒකටම සම්බන්ධයි විදාායක සභාව කියලා අහිතනිකුත් පත්තින. අර විවස්ථාදායකය තුළි නසීමිත බලයයක් ආණ්ඩුකාරවරයයා හිතන නුක්ගනු කරන්නේ නමුදදුවේ පුතේ මේ විදායික සභාව ඉන්නේ ආණ්ඩුකාරවරයායි බලය යම් මාකාරයකට පාලනයක් කරන්න. මේ විවස්ථාදායක සභාව නිසා, ආ්ඩුකාරවරයට බැහැ සිය අභිමතය පරිදි කටයුතු කරන්න. ඒ තමයිද වේ පුතේ මේ ආණ්ඩුකාරවරයා සමඟ අපේ රටේ ආර්ථිකය වදම් පිළිබඳව පාලනය පිළිබඳව ඊයම් යම් තීන්දු තීරණ ගැනීමේද ආණ්ඩුකාරවරයට සිද වෙනෝ මෙන්න මේ විවස්ථාදායික සභාවේ නිලධාරිින් මෙම විදායික සභාව නිධාරිණ එකත් සාගච්චා කර. එතිකොට ආණ්ඩුකාරවරයට රජුවම තීරණ ගන්න බැහැ. ඒ කියන්නේ මේ විදායික සභාවත් සමඟ සාකච්ඡා කරලා තමයි ඔහුටේ තීරණ ගන්න වෙන්නේ නමුදුවේපුතේ අවස්සාන තීල්දුව ගන්න ආණ්ඩුකාරවරිය. මේයාලට පුල යම් ආකාරයක බලපෑමක් කරන්න ආණ්ඩුකාරවරයට ඒ ගන්න තීන්දු තිරණ සම්බන්ධව. අපි බලමිතගොට විදාය නිලධරින් ලෙස කෞද්දෙදා පත්තුුණේ කියකිල්. අර විවස්ථාදායක සභාවට පත්වනේ ඉංග්‍රේසි ආණ්ඩුවේ හෙල නිල්ධාරෙන් සහ ආණ්ඩුකාරවරයා විසින් නම්කරගත්ත පිරිසක්. මතෙ හෙම කරන්න බැහැදුවේපුතේ මෙතන්දදි සිද්ධ වෙනෝ කෝඩ්රොක් කොමිසම තිරණය කරන්න මෙතෙන්දේ බිතාාන්න්‍ය ආ්ඩුව නියෝජනය කරමෙන් යටත් විජිත ලේකම්වරයා ඇතුළු මෙන්න මේ නිලධාරී පිසක් ඔඕන්නම් කරනොයිති. එහම නන්දුවේපුතේ මේ විදාායික සභාවතුලානි වාරයෙන්ම යටත්තුජිත ලේකම් ඉන්ඩෝන්. ඒ විතරන්න මේ බා්ඩාගාරික ගණකාධිකාරි මිනුම්පති කොළඹ රේගවාය කැමි වගේ නිලධාරීන් මේක අනිවාරයෙන්ම සිටේ. මේ නිලධාරින් මේට පත් කරන්න ඕන එතුොට යාලත් එක්ක තමයි රටේ ආර්ථික තීන්දු තීරණ පරිපාන මේ තීන්දු තීරණ මේ සියල්ලම ගන්න සිදුවනේ අන්න එහෙනන්ඳ වේපුතේ අර ආන්ඩුකාරවරයා අසීමිත බලය සීම කරන්න විදායයික සභාවක් එදා පත්වෙලා තියෙනව ඒ අපි හඳන ගන්ඩ ඕන එහෙම නන්දු වේපුතයේ අපි බලමු එතකොට මේ විදායක සභාව වස්ථාදායක සභාව ගෙන ඒමේදී අර මම කිව්වා ආණ්ඩ කාරු දෙන්නෙක් විරදධ වුණනා කිය ට හේතුවතුද වේ පුතේ ඔඕන්ගේ පාලන බලය දුර්වල වෙන විහරහා. ඔන්ගේ අභිමතය පිරිදි පරිදි කටතු කරන්න බැරූ යනම්. අන්නඒනිසා තමයි දරුවනේ මෙන මේ හෝටන් කිය ආණ්ටුකාරය එකන වල්මට් හෝටන් කියන ආන්ඩු රවරත් එඩ එඩඩ බන්ස් කියන ආ්ඩුකාරවරයක් මෙන මේ දෙන්නමද වේපුතේ මේ ආ්ටුකොම පෙසංස් කරනන්නේ පිරිිබඳ දැනි විරෝධතතාදැක්කවා. ඒ කෙසේත් බිතාන අධිරාජ්‍යය ඉදදා සරසිය තිස්තුන. වස්ථාදායක සභාාවතිය යුත් ආ්ඩු ක්‍රම්ප ප්‍රතිසංස් කරන අපේරට හඳුන් නදීලා ක්‍රියාත්මක කරා ඒ අනුව ආණඩුකාරවරුන්ට වේචනය කරත් ඒ යටතෙවුන්ට කටතු කරන්න සිද්ධ වෙන. අපි බලමීට පස්සේ. බිතාන්නේ පාර්ලිමේන්තුවට පරිබාහිරව ොතුර ලබාගැනීමේ ක්‍රමයක් කිවනි අප අරවිවස්ථාව තුළින් ඒ තමයිද වේපුතේ. මෙතෙක් ආ්ඩුකාරවරය තමයි යටත්ඉගල ලේකම්වරයට අපේ රටිය තොරතු වාර්තා කරේ. නමුත් මේ, ද සර්සිය තෙස්තුන ආන්ුම පෙතිසස්කරනය තොලින් අන්න ්‍යවස්ථාදායක සබාව පිහිටුවීමට අමතරව. මේ ලංකාවේ තොරතුරු පිළිබඳව බිතාන්න්‍ය ආඩුවට බිතාන්න පාර්ලිමේන්තුවට ආණඩුකාරවරයාට පරිබාහිරව තොතුර ලාගැනීමේ ක්‍රමයක් හුන්න්න දුන්න හනම් බලන්න පුතේ ම මේ රුප සටහනා කරපේ දරුවන්ටක පැදිලි කරන්නේ. ඒේ ලංකාවේදා තිබුණා ඒවගේම බිතාන අධරාජ්‍ය තිබුණා. මේ දෙකාතර සම්බන්ධාවය ගොඩනැගේ කෞද. ඉටපු ආණ්ඩුකාරවරයා. එතුොත් දුවේපුතේ මේ ආණ්ඩුකාරවරයා කියන දේවල් තමයි මේ දෙකා අර සම්බන්තාවය ගොන්නා ගන්න මේ ආණ්ඩුකාරවරය. ො බිතාන්නේයට තොතුරු දන දැනවත් කරන්නේ අප රට පිළිබඳව. තොර බිතානන්නේයඉ දෙන ොරතුරු හේ ක්‍රියාපම කරවන්නේ ආණ්ඩුකාරවරයා. එහෙමලන්දුවේ පුතේ මේ විවස්ථාවදායකය පිහිටුවීමත් එක්ක අයිදදා සර්සියතතිස්තුනේ කෝල් බුරුක්් ප්‍රති සංස්කරර්න මාලාාවෙන් ගේනවනයෝගයක් ආණ්ඩුකාරවරයාට පරි බාහිරව මේ මම ඊතලයම්මගින් පෙන්නන්නේ. බිතාන්න එ හා සීලංකා අතර සම්බන්ධතාාවේ ආණ්ඩුකාරවරයාට පරිබාහිරව සිද වෙනනාහාට හෙමනැන්දුවේපුතේ. අපේ රට පිළිබඳ තොරොතුරු ඔවුන්ට අ ආ්ඩුකාරවරයාට සම්බන්ධාවකින් තොරව රිජුවම මේ විද්‍යායක සබභාාවරහා අන්න තොරතුරු ආර්තා කිරීමක් සිදුවනාා. ඒනිසා නිවැරදි තොරතුරු ආණ්ඩුකාරවරයා දෙන්නේ නැතිව වුණත් මේ අය අපේ රටේ නිවැරදි තොරතුරු අ යටතීදල කම්වරයාට හෙමනැත්තම් බිතාාන්නයට ලබාද අන්න බලන්ධවේපුතේ. ඒෙද වැදගත්භාවයක් ඒතුළින් අපි දකින්නවා. ඊළඟට මංකු අපේ රටේ පාර්ලිමේන්තු වේ ආගමනය මෙතන. ඒ තමයි ඉදදාසරසිය තිස්තුනේදී කෝල්රෝග් පෙන්සන්ස් කරනය. ඒ විවස්ථාදායක සභාාව තමයි දුවේ පුතේ පිියවරෙන් පියවර ඇල්ලා පාර්ලිමේන්තු ක්‍රමේල හැටියට ආරම්භ වෙලා මේ අද දක්වාම ගමන් කරන්නේ එහෙමනම් ඉදදා සටසය ඉදදාානමසි හතලිස් සතේ සෝල්බරි ආන්ුක වස්ථාව තුලින් පාර්ලිමේන්තුව ලෙස නම් කරන්නේ? වස්ථාදාක බ විදදා සරටසිය තිස්තුන කෝඩ බුම් පින් සංස්කරන හඳුන්නාදීපු අතනය තමයි. තුො මේ පිීවරෙන් පිවර ආගමනය තුළ තමයික වෙනස් වෙලා තියන එහෙම අපි දරුවනේ මේ අපි ඔබට පෙන්නන්නේ ලංකාේ පැරණි පර්ලිමේතු ගොඩනැකිල්ල වර්තමානිිකන මේ අප දරු දන්නව එනිසා පැන්ණි පර්ලමේන්තු ගඩනකිල්ල තුළ මේ අපේ රටේ පාර්ලිමේන්තු ඉ්‍රමේ ආගමන යදුවේ පුතේ එදදා සරසිය තිස්තුනේ ආඩු ප්‍රම්පේ ශාස් කරනය කෙනකි හඳන ගණඩ ඕෝන. ළඟටදවේ පුතේ අර ආන්ඩුකම් පෙතිසංස් කරනව තුළ ඊළංඟ එක තමයි පරිපාලනේ. එහෙනම් අපි බලමු පරිපාලන මේේ වසෙන් මොනොවද මේ තිස්තුනයේ පෙතිසාංස්කරනයගෙනාව. අපි හෙනම් දැන ගණ්ඩෝන පරිපාලනමය සංවිධානයක සද්දේ එදදා සරසිය තිස්තුනේ අපි දන්නෝ. ඒ වන විට උඩරට හා පහතරට වෙන්වන්න තිබුණනේ. එහෙනම් මේ කොම සාරිස්වරු හඳුනාගත්තා උඩට හා පහරට වෙන තිෙන් බෑ එකක් ෙන්්ඩෝන කෙ ෙෙනම් පලවිනික තමයිපුතුත. රට හා පහතරට ඒකා බද්ධපාලනයක් ඔන්න හඳුන් අල දෙනවා. ඒක තමයි පරිපාලනමය වසින් පලවෙනි ප්‍රතිසංස් කරන්න. ඉන් අට දෙවැනිියක හැටියට දිවයින පලාාත් පහකට බෙදවා හන්න දෙවනිියක. එනම් පරිපාලනමය ප්‍රතිසංස්කරන නොල පලවිනිියක තමයි උඩට හා පහතරට ඒකා බද්ධ කිරීම දෙවනිියක තමයි දිවන පලාාත් පහකට බෙදීම තුන්වැෙනියක තමයි බුතේ සෙවින්ස් සිවිල් සේවයේ සිවල් සේවේ යම් යම් පෙතිසාංස් කරන රැසක් සිදු කිරීම. සිවිල් සේවේ පෙතිසස් කරන සිදුකිරීම. හම් අපි අරගමු පලවෙෙනියක මං කිව්වා උඩට හා පහතරට ඒකා බද්ධ කිරීම මෙන්න බලන්න දවේ පුතේ මේ සිතයම තුළින්බං ඔොට පෙන්න්නන්නේ. එදදා අඩසය පහලේ උඩරාජයේ අඩත් කරගත්තාත් ඉංදේසින් එදදාසස්්‍යය අනුහයේ සිටම මුහදු බඩ පෙදේසිය වෙනම පාලනයක් ලෙස උඩරාට අඩත් කරගන්න කංගෙනචන ඒ විදිහටම හද බට පිදශය වෙනම පාලනය කරන්න එද්දා සරසිය පහලුවෙන් පස්සෙත් ඔවන් කටයුතු කර. ඒ අනුව අපේ රටේ පාලනයක දෙකල් ලෙස තිබුණනි. එහෙනම් ඕුන්ගේ යෝජනාව තමයි. කෝල්බෘුක් කොමිස්සමේ යෝජනාවක් තමයි පරිපානමය වසයෙන් මේ උඩරට හා පහත රට වෙන් වෙන්න පාලනය කිරීම නිසා වියදම් අධක වෙනවා. ඒ නිසා තමයි ආර්ථික මේ වසයෙන් රඩට පාඩසිදු වෙන්නේ. එහෙනම් ලැබින් ආදායම් ප්‍රමාණවත් නොවන්නේ මේ වෙනම පාලනයක දෙක්. ම රට තුළ පාලනයක දෙකක් ලෙස පාලනය වීම. ොර මේ අදුර කරදක් දන ප දරුවට හතුුනාාගන්නම හදු පට පෙදේශය. ඒවගේ උඩ රාජ හිම ච පදේ.ෙනවා පානය එකක ලෙස පැවතු නිනම් මේ පාලනකක දෙක වෙනුවට ඒක රටක් නිර්මාණය කරම කියලා කෝල් බෘක් කොමිසම යෝජනා කරා. ඒ අනුවද වේපුතේ අර පෙදාන පාල කියයෝ දෙන්නෙක් කේ රට රටේ කටයතු කරන්නඕ නෑ ஆණුකාරවරයා අයට දීමකොට. ඒ ජන්තවරු රහා පාලනය සාර්ථක වෙන එහෙමලන්දුවේ පුතේ මෙන්න උඩරට හා පහත රට ඒකා බද්ධ පාලන ක්‍රමයක් හඳුන්න්නාදීමට පියවර ගැනීම පරිපාලනයේ ඔන් ගත්ත පලවිනි උත්සාය ලෙස අපි දකි. එතකොට දෙවිනිසාදක හැඩිය මංඟ අපේ දරුවන්ට කිව්වා දිවයින්න පලාාත් පහකට බෙදුව කියලා එහෙනන් දරුවනේ මේ වන විට දිවයිනේ පලාාත් පාලනයකක දහසයක් වගේ තිබිලති. එතොර මේ දහසය පාලනය කරන්න ඒ සඳහා ඒ ජන්තවරු දහසයක්ඉන්න ඉතිං ඒ නිසා අපේ රටේ ආදායම මෙයාලගේ පඩිග වන්න යාගේ වරපපෙසාධග වන්නටත් පෙනවාව ඕවන බවතයි කෝල් බෘක් කොමිසම නිර්දේර. ඒ නිසා තමයි කෝල්ඩබෘුක් කමිමය හදුනගන මේ රටේ මේ පලාාත් සංඛ්‍යයාාව එමන ඇත්තාම් පරිපාලන ඒකක පෙමානයේ අඩුකරමු කියලන්නේ. ඒතා නිසා තමයි දරුවනේ මේ ඒකක පෙමාණය පහ දක්වාඩු කරන්න. ඒ අනුව ඒජන්තවරු කීියයක් කඩුවෙනවද. ෆෝන්ටග වන වැටුප පහසකම්. ඒ වෙනත් වරපපෙසාද මේ සියල්ලගෙම වියදම් අඩුකර ගැනීමට උත්සාහ කරනවා ඒ අනුව ඒ ජන්තවරු දාසයෙන් පහක් දක්වා අඩුකර ගැනීම තුළින් අපේ රට පෙධන පලාාත් පහකට උුන් බෙදලා ඒ පාලනය කිරීමටයි කටයුතුතරී අන්න ඒ අනුව පරිපාන මේ වශෙන් ලංකාව පලාාත් පහකට බෙදුව ඒ පලාාත් පහට බෙදූ සිතිියම තමයි මම මේ අපඒ දරුවන්ට මේ පෙන්ානනි බලන්නදුවේ පුතේ මේ සිතිියම දිහා ඔබ දැන් දකින සිතියමෙන් ඒ පලාාත් පහ අපි පෙන්නලතිය ිතානයන් විසින් ඉදදාසර සය තිස්තුන කෝල්බරුක් පෙතිසංස්කරනය රහාහ පලාාසංකයා අඩු රීමේද බෙදවූ පලාාත් පහතමයි මේ ඔබ දකිින්. උතුරු පලාත දැ උතුරපලාත ගත්න්න උතුරපලාා අගරය ලෙසා පිදාකිනව පන යුදාගන්නවා දකුණු පලාස ගල්ල අගනගරය කරගන්න නැගෙන් හිර පලාාත ත්‍රීකුණා මලය අගනගරයේ බවට පත් කර ගන්න ඒති එ බස්නහියට පලාාති කොළඹ මධ්‍යයෙන් පලාාතයේ මහනුවරාධී වසයෙන් පෙදාන පරිපාලන ඒකයක්. ඒ ජන්තවරු රහාප හිටවාගෙන ඒ යටටතේ ඒ පලාාත්පාලනය කරන්නට කටයුතු කිරීම තුළින් ඕුන් අපේක්සාකරාදියකුතේ අ වියදම් අවම කරගන්ද එහෙමනම් කෝල්බරුක්් ප්‍රතිසංස්කරනය විසින් හඳුන්න්නාදීපු තවයි එකක් තමයි දිවඉන පලාාත් පහකට බෙදීම. අපි බලම ඉට පස්සේ අපි කිව්වා සෙවිල් සේවේ යම්යාව වෙනස් කම්සිදු කරා කියලා. ඒක කියන්න දුවේ පුතේ මේ සිවිල් සේවය ලෙස හඳන්න්නන්නේ රාජ්‍ය සේවේද. රාජ්‍ය සේවයට නිලධාරින් බඳව ගැනිත්දේ බහෝදුරට ඉංග්‍රීසි භාසාාවස වෙච්ච නිසා බිතාානම් වගේ නිල්ධාරින් ගේන්න සිද්ද වුණ. ොකද දේශය ජනතාවට අපරටේ ප්‍රවූරට ඉග්‍රීසි දැමක් කිය වනවිට තිබු නැති නිසා ඒ සඳ ිතානීමම නිල්ධාරින් ගනීමට උට සිද වන. තු වටේ නම් මේ සිවිල් සේවය අපිරට හිටිය විසාාල පෙමානිය. එතුන මේ සිවිල් සේව කියන්ගේ වැටුප අඩුකරන්න යෝජන කරනවා කෝල් බ්‍රොක් කොමිස්සු. හෙමනම් අන්න සිවිල් සේවය යටතේ? අපිට ඇතිකරේ එක පෙරි ශස්කරනයක් කමයි දරුවනේ ඔන්ගේ වැටුක් පඩුකිරීම. ඒ වගේම වැට අඩුකිරීම තුලින් ඕන් බලාපරොත්තුනනි අර වියද ඩකරගැන. එහෙමලාම් කියීනග සාදගේ හැඩි බිදකිනෝ මේ රාජ්‍ය සේවකයන්ගේ විශ්්‍රාම වැටුප විශා වැටුප සහ අනිකොත් වරපෙසාද ඒක අනි වේපුතේ ඉංගලන්තය ආපුවා අයින එතුට මෙයාට නිවාඩුවට යන්න දෙදන්නඕන එ එකකොට යාට පොහන පහසුකම් දෙන්නඩඕන වැටුගෙ වන්ඩෝන නවාතයෙන් පහසකුවම් දෙන්නඕන මේ නිවාර් දීමනාගේ වීම තුළින් විශාල වීදමක් දරන්න සිදුවනාා මෙන්න මේ වියදම් අඩුකරගත යුතු එකෙන් පැන්ට කෝල් බෘොක් යෝජනා කරන. ඒ නිසාහේ නම් තවසාධකයක් හැටියට රාජ සේවකයන්ගේ විශ්්‍රාම් වැටු අඩු කිරීම සහ විශාමට අහුසි කල්ල තියෙන ඇතම් වෙලාරදේපුතේ එතකොට ඒත් එක්කම මේ ඔවුන්ගේ අර නිවාර්දීමනාදී වගේ ගමන් පහසුවන් ආදී දේවල් ඔන්න අහුසි කරන්න කෝල් බෘක් කොමිසම තිරය කල්ලා තියෙනවා ඒත් එක සාධකයක්හැඩිර අපිට ගන්න පුළුවන්. සිவில் සே කියන්ට දැම් වැට අடு කරන ඕනි අඩුකරාඩ වසිදේපුුතේ මෝන්ට සිද්ධවෙනෝ දේශය වසෙන්. අපිරට குුසිකර්මාතිී නැබර කරවන්න. ඒ අනුව අර තුත්த்திමත් රාජ සේවයක් ලබා ගැනීම අරමුණ තුළින් සිවිල් සේව කියයාන්ට ුසිකරර්මාන්තයේ දෙ වතු වගවිී දෙෙන් අවස්ථාවන් අවසර දෙෙන. ඒකත්ක හේතුවල්ලෙ සපි දකිනෝ සිவில்ල් සேවතුළ කරලද ප්‍රතිசாංස්කරණයක් කිය. ළඟටද වේපුතේ දේශය ජතාවට ඉංග්‍රීසිය අධ්‍යාපනය ලබාදිය යුතුයි කියලවන් එබෙන. කෝල්ඩබක් යජනා කරනවා දැ මේ අපි රටේ නිලතලදරන්න නිලධාරන් ලෙස රාජසේවයට විිතානයෙන් ඉංග්‍රීසිී දන්න නිලධාරරි ගේනකොට. වියදම වැඩි. ඕට බත්වැටුක් නවාතයන් පහසුුවම් මස්සිරදීමනාගේ වන්නඩුව. එහමනම් කෝඩ්බෘක් යජනා කරනවා මේ රට තුළමන්නට ඉංග්‍රීසි අධ්‍යාපනය පුළල් කිරීම තුොලෙන්. අපිට මේ රාජ්‍ය සේවයට දේශී ජනතාව බඳවා ගැනීමට කටයුතු කිරීමෙන් පොය විය දම් අවම කරගන්න පුළුවන් කිය. එතුකොට ඔන්නඔඒ විදිහට ද වේපුතේ බිතානයන් අපේ රට තුළ සියපාලන විහිය තුළ පරිපාන මේ වෙනස්කම් රැසක් සිදු කළ බව අපි හඳුනා ග්ඩෝන්. එනම් ඒ අපි සාකච්ඡා කරේ පරිපාලනමය වසයෙන් ගොඩනගපු බිතා කෝල්බෘොග් පෙරිසස් කරනය තුළ සෙවිල් සේවය ඇතිකරපු වෙනස්කම් ටික. එනම් මමදැන් දරුත්තෙක් කතා කරා. ආර්ථිම මේ වශයෙන් ඇතිකරපුගේ වෙනස්කම් පවා කතාකර. හනන්දේපුතේ පරිපානය ගැන කතා කර ඊළඟට ආඩුක විස්තාව නො බත්තික කතා කල තියන්නේ ැක යාල ගැ හොඳ අවබෝධයක් තියනවා අප ඊ ළඟට බලමුකුද ේපුතේ අධිකරණයේ වශයෙන් මොනෝද ඇතිකර වෙනස්ක. අපි දන්න එදාසර සසිය තිස්තුනේ කෝඩබ්‍රොග් කැමරන් පෙතිශංස්කරනය බවට පත්වෙෙන්නේ කැමරම් ලංකාවටඇවිල්ලා හෝ අධි නචිතනවරයක් ලෙසටයුතු කරන්නේ හූය නීති මේ දක්ෂතාව තුළින් රට ගැලපෙන අධිකරණ පදධතියක් හඳුන්නල දෙන්න කටයුතු කරන. එහෙනම් ඔහුත් තීරණය කරනෝ ඒක අධකරන පද්ධතියක් හඳුන්නල දෙන්නඩ ඕන කියල. එහෙමනම් ඉද්දාස් අර්සිය තිස්තුනේ අධිකරණ ප්‍රතිසංස්කරන යටතේ මෙන්න මේ ඒක අධිරන පද්ධතියක් පිහිටුවීමට කටයුතු කරන. ඔන්න එක සාධකයක්. ඊළඟට නීති ඉදිරියේ සියලුම දෙනා සමානාත්මතාවය කියන මුල ධර්මියය ඔන්න කැමරණසින් ලංකාවට මේ පෙතිසංස්කරණ හරහා ලබද දෙන්න. සියලු ජනතාව නීතිී ඉදිරියයේ සමමාන වයුතු එක් එක්කයට වෙනවෙන නීති ක්‍රාප්ම වන්න බැක අදහසට ඔන්න එදා කෝල් බෘුක්් ප්‍රති සංස්කරනය හරහා කැමරන්ගේ තීරණය අනුව හඳුන්නා දීම සිදුවෙලා තියෙනවා ඊලාන්න බලන්නපුතේ ආ්ඩුකාරවරයා සතු අධිකරණ මේ බලතල අහෝසි කරලය කියන්නේ ආණ්ඩුකාරවරයා විසින් තමන් යටදේතියාගෙන තිබුණු අධිකරන බලය අහෝසි කරලා ඒ සඳහා සාධීන ආයතනයකට අධිරන පද්ධ දයකට ඒ අස්ථාව ලබාදීම ඒ අනුව ශේෂ්්‍රාධිරය ඔවුන් පිහිටුවුුණ. ඔන්නදේපුදේ ශේෂ්ට්‍රාධිකරණය පිහිටවල ඒයටතේ ලංකාවෙ වීධ පෙදේශ පලනය කරන්න අවශ්‍ය අධිකරන පද්ධතියක් ඔවුන් ඇති කරන. ඒ අධිකරණ පද්ධතිය පිහිටුවීමදේ. අර කැමරන් කියන කොම සාරිස්වරය හඳුනාගත්ත තොරතුරුත්ත එක්ක මේ ආණ්ඩුකාරවරයාගෙන්. වත් කල්ල දැන් ඒ බලිය අර අධිරණ පද්ධතියක්තියටතේ ශේෂ්ට්‍රාධිකරණය මුල් කරගත්තා ඌ අධිරන පද්ධතිකට ඔන්න බාරදීලා තියනවා. අනුව තමයි. ඕන් ලංකාව කොට සදරට බෙදනෝ එක කියන ේෂ්්‍රාධිකරණයේ කාර්යාලය කොළොම පිහිටතුවල කොළඹ ඇතුළු උතුර නැගෙනහිර සහ දකුණවසේ. කොඩස් තුනකට තවබෙදලා. ඒ යටතේ අධිරන්න දිශ්‍රිකර සාන්‍ය වි්‍යයට පව දිශ්‍රිකනේ ඕන්ධිරන්න දිශ්්‍රික ක කියර ක අපිහිටන. මෙනම අධිරණ දිශ්‍රික හරහා ඒ නියෝජිතයන්දාලා ඕන් අධිරණ මෙය බලපදාල නීතිච්චවරු හරහා ඒවයි අඩු ාකිරීම මාදිය සිද්ධ කරා. එතුට ඒ අනුව අ ආ්ඩුකාරවර යාආසීමිත ලෙස කොන්නගු බලිය අවම කරන්න තමයි ඇදි උත්සාහ කරලා තියෙන්නේ. අපි බරමිතුකොට සිවිල් හා අපරාද නඩු විභාග කිරීම විසඳීම මේ බලිය මේ දිිශ්්‍රීක් උසාවිවලට ඔන්න පවරනවා. එතුකොට අර මම කිව්වගේ අධිකරන්න දිිශ්්‍රයක් ප හිටවුවනි උතුර නැගැහිර දකුණ සහ කොළඹ වසයෙන් මේ කොඩස් කරලා ඒකේ මූලික කාර්යාලය කොළඹ පි හිටුවාගෙන ඒ යටතේ. ද දහනය හැටි ගත්තුොත් උතුර කොටස දිස්ට්‍රික් නමේකට බදනවා. නැගනහිර දිිස්්‍රක් නැගැනහිර කොට දිස්ත ්‍රික් නේකට බෙදල් තියන. දක්ුණ දිස්ත්‍රික් පහට බෙදනු කොළම දිස්ට්‍රික් හහිට අද වසෙන් ඒ දිිස්ත්‍රික්කොට බෙදල මේ අධිකරු දිස්ට්‍රික්ක බෙදලා. ඒ හරහා සිෙවිල්හා අපරාධ නඩු විභාගකිරීමේ මූලස්ථාන නගරවල පිටවනු. ඔන්න විදිහට අධිකරන පදධතිය පිහිටවල තියන්න. මුොළු රටම ශේෂ්ට්‍රාධිකරන මෙ බලය යටතේ බලේ්‍යාප්ත කිරීමක් ඒ අරහා සිදු වෙලා තියන. ඔබ මේ දකිඩි දරුවනේ වර්තමානී කොළම තියන ශේෂ්්‍රාධිකරණය අධිරන ආර්තනයේ පිඳ චාරපය මංග ට දැක්ගන්න ලබාදී තින ලන්න. එතවර මේක ආරම්භේ දා එදදාස් අර්සිය තිස්තුනේ කෝල්්බරුක්් පති සංස්කරනය තමයි ආරම්බේලා තියන එහෙම ලන්දුවේපුතේ අපි ැනග්ඩෝන අපරාධ නඩු සම්බන්ධෝ මෙතෙක් ආණඩුකාරවරයා විසින් බාගැති බේ බල තල අවුම කරලා අඩු කරලා ශේෂ්ට්‍රාධිකරණ යටතේ අධි කරන පදධතියල් ලෙස ඒ බලය පවරාදීම තමයි මේ අනුව කෝල්බෘක් කමරන් පෙතිසංස් කරනය සිදු වෙලා තියෙන්න්නේ. අපි ඊට පස්සේ දැන් අපි ඔන්න පවරෙන් පිවර මේ එදදාස්තර්සිය තිස්තුනේ ආණටුටම ප්‍රතිසස් කරන්නේ ගැන සාකච්චා කරන්න එෙනවා අපේ දරුව මාර්තික සබන්ධවෙමින් මේ ඉගෙන ගැනීම තුළ දැන් හතරවෙනි සාධක හැටිරවන්න දරුවනේ අපි ආර්ථික ප්‍රතිසංස් කරන යෝජනගෙන දැන් කතාක ඉතාන්න ආ්ු ක්‍රම ප්‍රතිසංස් කරණය පලවනික එදදාසරසිය තිස් තුන කෝල් බරොප් පෙතිසංස් කරන. තොරදු වේපුතේ මේකේ හතරවෙනි සාධකය ලෙස අපේ රටේ ආර්ථික පෙතිසංස්කරන රැසක් ඔවු හඳරන්නලදීලා තියනෙන. අපි බලමු මොනොවද ආර්ථිකමය වසයන් ඔවුන් අපි රට හඳුන්න්න ලද උුණ කියල බලන්න පලවිනික තමයි අවා සේවා රාජකාරික්‍රමි අහෝසි කිරීම. අපි දරුවෝ ඉතිහාසි විසිය නිරන්තනය නිගන ගන්නනිසා මේනිවාර සේවා ශ්‍රම ක්‍රමයෙමනත්තන් රාජකාරික්‍රමෙමනත්තන් සේව කියනෙ එක දන්නවා. එදා රාජාණ්ඩුව දවස සිට සෑම වැඩිහිටි පිරිමියෙක්ම අෞරුද්දට නියමිත දින ගණනක් රජුට ලබාදියයුතු සේවාව අනිවාර් සේවා රාජිකාරික්‍රමය ලෙස හඳුන්න්නලතිය. එතුවර දුවේපුතේ මේ එදදා සරසිය තිස්තුන ප්‍රතිසංස්කරණය හරහා මෙන අනිවාර් සේවා රාජකාරි ශ්‍රම ක්‍රමය කියනෙක්. එනත්තන් රාජකාරරික්‍රමය අහෝසි කරන්න කියලා. කොම සාරිස්වරු නිර්දේශකරන. ඒ නඳදුවේ පුතේ මේ අනිවාර සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීමෙන් ඕවන් බලාපොරොත්තු වුණා ඉදිරියේදි අපේ රටේ වතු ආර්ථිකය. ඒ කියන්නේ අපනයින කුසි ආර්ථිකට ඔුන් එන්නාවේ. ඒනම් බිතාාන්යන් අපේක්ෂ කරේ අපේ රටේ වතු වගාව ව්‍යප්ත කිරීම තුළින් අපනයින ආර්ථික බෝග හඳුන්න්නලදේලා ඒ හරහා ආර්ථිකවාසි ලබාගන්න. එහෙනම් ඒ සඳහාවශ්‍ය ශ්‍රමය ලබාගන්න තමයි මේ රාජාණ්ඩුව අයටතේ අනිවාර්ශ්‍රම ක්‍රමය හරහා ජනතාවගේශමය රජවිසින් සරක මක් සිද න එහෙනනම් ඒ හුසි කරණ්ඩෝන ඒ වහුස කල්ල මේශ්‍රමයට වටි නාකමත් දෙන්න ෝන කියලයි. අනිවාර්සේ රාජිකාරික්‍රමය කෝල් බෘොක් කොමිසමහරහා හෝසි වෙන්නේ. හනන්දුවේ පුතේ ඒක දෙවැනි සාධකයේ දෙවැනි ආර්ථික ප්‍රතිසංස්කරන්නේ තමයි රාජ්‍ය වෙල දේක අධිකාරිත්‍යය හෝසිකිරීම. රජයවිසින් මෙතෙක් පවත්තාගෙනපු වෙනදාාධ අධිකාරිත්‍යත්තිබනාා. අපි දන්න රජවරුවයටතේ ඔය මුතු මෑනෙ ඇද්දලා අලියතුන් වගේ වටිනවස්තුූන් ඒත් එක්ම කුරුදු වගේ දේවල් රජුගය වෙන දේකාධකාරිත්‍යය අත්ති වනේ රුණුුවගේ දේවල් අනිවාර්රයෙන් හැමෝම භාවිතා කර නිසා ඒව රාජ්‍ය වෙන දේකාාධිකාරිත්ත්‍යය අට දේතියාගෙන හිටිය. එහෙම නම් මේ වන විටත් ඒේ වෙන දේකාධකාරිත්්‍යය තිබුණන් නිසා අන්න කෝල්බරොග් කොමිසම යෝජනා කරනවා මේ රාජ්‍ය වෙන දේකාධිකාරිත්්‍යය අහෝසි කරලා ඒ බලය සාමාන්‍ය ව්‍යාපාරිකයන්ටත් ලබා දෙන්නඕන. ඒ අනුව තරංකාරී ආර්ථකයක් අප රටතුල ගොඩ නගන්න පුරුවන් කෙන්තන මේ කෝල් බඩ් කොමස සමයෝ නාකරමින් තමයි රජ්‍යවෙලදේ කාආධිකාරිත්‍ය හෝසි කරන්නේ. ලුණු දුං කළල වගේ දේවල් එතු ගොට අලියඇතුන් මුතුමැනිෙක් වගේ ඒ වටි නවස්තුූන් නොට ඒදා රජ කා කාරිති්‍ය අතිබුණ කරන්දුු සඳහ රාජ්‍යවලෙේ ඒ ආධිකාරිත්‍ය අති ර හන ඒවා වෙන් වට ඒ වෙන දේගාධිකාරිත්‍යයා හෝසි කිරීම තුළින්දුු ේ පුතේ. අරසා අනනි දත්්‍යාපාරිකන්ටද. වෙළ දාම් කිරීමට අවස්ථාව ලබා දීම කල්බ්‍රොක් කොමිසම යෝජනා කරනවා. අපි ඉළඟ සාධකෙ හැටියට ගන්න ඉඩම් මිලදේ ගැනීමට එරෙහිව පනාවා තිබූ නීතිරී දිලිහිල් කිරීම. අපි දන්නවා. මේ වන විට්ට අපි රට තුළ රාජාණ්ඩුව යටටතේ උඩට පෙදේශවල පහතරඩියගුරහිල නවාතැන් ගැන්නත් බැරි තත්වයක් ඉ දා තිබුණ. දේවැනි පසුබිමක් තුළ උඩාට පෙදේශව ඉඩකඩම් ිලදේ ගැනට අවස්ථාව දුන් එෙත්න්නේ. තින් මේ ක්‍රමයේ දයදාම තියෙන නිසා. බිතාන්න ආ්ඩුව වෙසින් මේ උඩාට ඉඩ කඩම්ටු විදේසිකයන්ට විකුණණන්ඩ ඕනත්තු වගා ව්‍යපත කන්නනම් එහෙන ඒකට පසුබීම ගන්න නම් නීතිරීතිගේඩුව. එහෙම නන්දුවේ පුතේ එත් දස් අට සියතතිස්තුන කෝල්ඩබ්රුප් පෙති සංස්කරනින් ඔන්න ගනවා ඉඩම් විකිනීමට මිලදී ගැනීමට ඒ පාසුගම් සහිත තීන්දු තීරණ එහෙමනම් මේ අනුව ඉඩම් විකිනීමට විලදී ගැනීමට පනවාතිබූ සියලු නීතිරීති අහෝසි කරනවා මේ කොමිසම හරහා. හමනැත්ම් එඉදදා සර් සය තිස්තුන ආ්ඩුක්‍රොම් පෙතිසංස් කරනෙන් මේ තිබ නීතිරී තිිලිහිල් කරලා ඕනමආයෙකුට තමන්ගේ අභිමතේ පරිදි අවශ්‍ය පෙමාණයක් ඉඩම් විිලදීගැනීමේ අවස්ථාව ලබාදීම අපි දකිනෝ මේ කොමිස මහරහා සිද්ධ වුණ මේ ආණඩු ක්‍රොමම් ප්‍රතිසංස් කරනෙන් ලබා දෙනවා. එහෙමනම් ඒ ඉඩම් මිලදී ගැනීමත් ඉතින්ද අවස්ථාවක් කර ගන්න. විතරක් නෙමෙයි. රජේ ඉඩම් විකිනීමේ ප්‍රතිපත්තියක්ත් ඔන්න ක්‍රියා්ම කරනවා. අපි දන්න ඉදදා සටය අතලිහේ මුඩුබිම් පනත ගෙනල්ල අපි මීට පෙර පාඩම්ලද අපි දර්ගුත්තික සාච්චා කල තියනවා මේ මුඩුබිම් පනත හරහා අපේ රටේ කුසිකර්මක ජීවන රටාවට නැඹරුවෙච්ච එදා සිංහල ජනතාව අපේ රටේ කන්ඳරට පෙදේස්වල ජීවත්වෙච්ච නතාව තමන්ගේ ඉඩකඩම් අහිමි වෙන තත්තිකට පත් වුණනා. එතුවරේ තමම් වගාකරපු කුසිකාර්මි කඩිතුවලට යෙදවගත්ත තමන්ගේ ගවයන් නඇතිකරපු මේ ඉඩකඩම් සිල්ලම ිතානය මුඩුබිම් ලෙහඳුන්ල පවරාගන්න ටයතු කෙන. ඒ තමයිද වේ පුතේ එදදා සට සී හතලිය ගෙනාව මුඩුබිම් පනතහරහා අවුරුදු තිහක ස්ථාවරේ ගැන ස්තීර පදිංචියය තහවරු කර ලිකිතව බිතාන අධිකරණය හමුවේ ලිකිතව තහරු කරන්න බැරිසිියලො ඉඩම් රාජ්‍ය ඉඩම්බවට පත් කන්න ඒව රජයට බිතානනාෑඩුවට පවරගන්න. පවරගන අන්නේ අපේ ජනතාව වගාකරපු ජනතාව තම ගවයන් සඳහා තනබිම්ලෙස පවත්තාගෙනගේපු මේ ඉඩකඩම් පවරාගෙන තමයි. ඒවා විදේසිකයන්ට විතුුණු. එහනම් විදේශකයන්ට ඉඩම් විකිනීමේ ක්‍රමවේදය ඔවන් ඊළඟට හඳුන්න්නල දෙෙනවා රජයේ ඉඩම් විකිනීමේ ප්‍රතිපත්ති ලෙස. ඒ අන්වද වේ පුතේ. ඕන මයිකුට දේශය හෝවේවා විදේසි හෝවේවා වතු අගාව සඳහාාව්‍ය ඉඩකඩම් විලදී ගැනීම හැකියාවත්. තිබුණ අඩු මිලකට විශාල ඉඩම් පෙමාණයක් ඒ කාලේ මිනිස්සූ. යුෝපෙන් ආපය වතු වගට සම්ධ විච්චයිවෙන්න පුුවන් මෙ යාල අරගන විශාල තේවතු වගේ ආරම්භ කරල තියෙන්නේෙනිසා එහෙමනම් අපි දරුවූ දන්න. ලංකායි විශාල වතු බීදලතිය කඳකර පෙදේශෝල මහනුවර ඉග යා ගයාට පසි බදලු බ්ඩාරවෙලවැනික් පෙදේසෝල ශාල තේවතු තියෙන්නේ මෙන්න මේ ආකාරයට රජයේ ඉඩම් විකිනීමට අවස්ථාව සලසාදීමේ පෙතිඵලයක් ලෙස ජනතාව විඩකඩම් අරගන වගාකිරීමේ. ඊළඟට දරුවනේ අපනෑනවලින්, අපේරටෙන් විදේශරටවල්ලෝට බා්ඩ ැවීමෙනුත් ඔන්න බද්ධක් කයි කරනවා. අප ඒකට කියන අපනයින බද්ධ කියලා. වරයිෙන් බාන්්ඩ පෙවාහනේ කරද්දි පටවදදි අපේරටෙන් යවන බාන්ඩවලට අපනයින බද්ධක් කයි කරන්න මේ ආණඩු ක්‍රොම්බෙති සංස්කරණය යෝජනා කරනවා. අර ආර්ථිකමය වසයෙන් ලාබ උපියන් හිනැත්තං ආදායමක් ලබාගන්න. ඒ අනු අපේ රටේ අපනෑනවලින් ීරු බද අයිකිරීමට යෝජනාකිරීමත් සමඟ. මෙරටයින් විදේශ රටවල්ලොලට ලබාදින පටවන නැව්පටවන බාන්ඩවලට තිරුබදු අයකිරීම, ඔවුන්ගේ ලාබේහිල නම්මා ගැනීමේ කරමුණක් බවට පත්තින. ඒ විතරන්නේම පෞද්ජලික විවසායකයන් දිරිමත් කරන්න කටයුතු කනවා. පෞද්ජලිකෝ මිනිස්සුන්ට ඉඩකඩම් අරගන ඒ වගා කරන්න අවශහසු කල් ලබාදදුන්න ඕන්ට නය පහසුකාන්ම ඕන්න ඒ සඳහා බැංකුආරම්භ කල ඒ බැංකු යටතති නයිල බාදීමට පවා. සර්සය ස්තුන ආන්ඩුම් පෙතිසංස්කරණය රහා මේ පෞද්ජලික විවසායකය දිරි මත් කරන්න අ පියවර ර්ගන තියන. එතකොට බලන්නදවීපුතේ මේ සියලම උත්සාහයන් කරන්නේ ආර්ථිකමය වශයෙන් පෙතිසාංස්කර ලෙස හඳන්නා දෙමින් අපි රටේ ආර්ථිකය ඔවන්ගේ අභිමතය පරිදි වර්ධනී කරගණඩ. ඒ විතරන්න මේ රජදම් අඩුකිරීමට අවශ්‍ය පිවරගන්න. රජයවිසින් මේදක්වා අධික විදමක් දැරුවනි ඒ නිසා තමයිදුවේපුතේ අපි අරකිව්වේ යුරෝපීියය හෙමනැත්තම් බිතාානය නිලධාරන්ගෙන්ල මෙහ පලන කටතුවටම සම්බන්ධ කර ගැනීම නිසා ඔවුන්ගේ වීද මාධික වුණ. ඒය නිසා තමයි ඉංග්‍රීසියේ මෞවුරටේ ඒක කියන්නේ බිතාන්නේෙන් ආධාර ලබාගෙන අපිරට නදත්තු කරන තත්තයට පත්තුනේ. ඒ ස්යා බලන්න තමයි එත්දදාසරර්සය විසරම මේ කෝඩබ්‍රෘුක් කොමිම ලංකාවට එඇව්ව. එතරේ කෝ කෝල්ඩෘුක් කොමිසමේ නිර්දශභාවට පත්වවෙන්නේ ආර්ථික පෙතිසංස් කරනල තාවයි එකත් තමයි මේ රජයේ වීදම් අඩු කිරීම එමනම් රජවීදම් අඩු කිරීම තුලින් ඔවන් බලාපොරොත්තුනාා ඔවන්ගේ ආර්ථික මේ වාස ඉහිලනම්වාගන්න ආර්ථික මේ වසෙන් වැඩි ලාභයක් ලබා ගන්්ඩ එතකොට මෙන්න මෙවැනි පසුබි මක්තුල දේපුතේ ඉංග්‍රී සින්ගේ දාසර් සය තිස්තුන ආ්ඩු කොම්පෙතිසංස් කරණය දිගින් දිගටම අපේ රජේක්‍රාපමක වෙද්දී අපේ දශය ජනතාව මීට විරුද වුණ. ො අරමීට පෙර අපි සහන් කර විවස්ථාදායක සභාව තුළ නිල නොලස් සංඛ්‍යාව හයක් ඉඩිය. මේ නිලනොල සංඛ්‍යාව හයදෙන ඉද්‍යදුවේපුතේ ඉන් තුන්දෙනෙන්ම යුරෝපීය වැවිඩිකරුවන් වෙනවිින් පත්වනි. මේ යුරෝපීියන් තුන් දෙෙන වනාටදුවේ පුතේ මෙයාල පත්තුරේමකටද අපේ රටේ යුරෝපියය වතුකරයේ වැඩිකරුවන් ලෙස හිෙමනත්තම් වතු සමාගම් ලෙස ඉඩකඩම් අරගන මේ වගාව්‍යාපති කරනයගේ යටිදල පහසකුවම් වෙන කතා කරන්න. ඕන්ගේ වරත් පපෙසාධගෙන කතා කරන්තම මේ තුන්දින පච්ච. ඉතින් මෙයාලමොකද කරන්නේ දිගින් දිගටම මේ බිතාන්න ආණ්ඩුවේ ්‍රියාදාමය තුළ මේ විවස්ථාදායක සභාව තුළින් වතු කරේ යටතල පහස්කන්දියුණුන්නේ. මේ යටිතල පහස්කවන් දියුණු නොවෙන තැන මොකද කරන්නේ අර විවස්ථාදායක සභාවේ නිල නොලත් පාර්සවෙ ඉන්න යුරෝපීයන් තුන් දෙෙන පවා බිතාාන ආ්ඩුවට විරුද්ධව උද්ෝසණය කර. ඕ නට රුදව පෙස්සම් ඉදිරිපත් කරා විවස්ථා දායික සභාවතුළ ප්‍රශ්න ගොඩනැගවා පශ්න ලබාදමින් ඒවට තර්ක විතාාර්ක ඉදිරිපත් කරමින්. ඔවන් මේ යටිදල පහස්කම් සම්පූන නොවීම පිළිබඳව විිතා නාආණඩුවට එරෙහිව නැග සිටීම අපි දකින්න. අන්න ඒයට සහයා ලබාදමින් දේශයව ජනවාර්ගික නයෝජන අනුව පත්වෙච්ච. සිංහල එක්කෙනත් භර්ග එක්කනත් දමිල් එක්කනදුවේ පුතේ මේ තුන් දෙනාටයකතුීම තුළින්. නිල නොලලා සංඛාව හයදිනැහිටිය නමුත්. බෞතර බලය නොතිබුණත් මේ වස්ථාදායක සභාාව තුල දැඩි ලෙස ඕන්ඩ විවේචනය කරමින් පෙස්සම් ඉදිරිපාත් කරමින් විරෝධතා දක්කනු. මෙින මේ විරෝධතා දැක්වීම නිසා ඇදිගින් දිකට මේ ක්‍රාමය දැන් අපි දන්න දවේ පුතේ මේ දදා ර්ශය තිස්තුන ආන්ුකම් පෙතිහංස් කරනය හඳුන්ල දීමත් සමඟ එද්දාස් නමසය දහය වෙනකම් කිසිදු ආඩුකම් පෙතිසංස්කරනයක් අප රට නැහ. එතකොට, මේ ආඩු්‍රව ප්‍රතිසංස් කරනේේ රටේ අවුදු හැත්තෑාවට අධි කාල පරාසියයක්. ක්‍රියාත්මක වීම තුළින් අපිට පැහැදිලි වෙන ඉදදාහස නමසය දහයි වෙනකම් මේ කෝල්බෘුක් කමරන් පෙතිසස්කරනය තමයි අප රටේ පාලන විවහ තුළ ක්‍රියාත්මක වුණේ හනන්දවේපුතේ. මීට විරුද්ධවීමේ ප්‍රතිචාරවසයෙන් ප්‍රතිඵලයක් ලෙස මේ නිල නොලස් සංකයාව දිගින් දිගටම ඇවටිලි කිරීමේ ප්‍රතිචාර දැකවීම ලෙස ඉදදාස අට සි අස නේද න්ඩ සිද්ධ වෙනවා. මේ නිලනොලස් සංඛ්‍යයාාවට තව දෙන්නෙක් වැඩි කර. අන්න යන්බුදුුවේ පුතේ එද්දස් නම සයා අස්සු නමේ වෙනකොට විවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව දාහතත් දක්කා වැඩි කරනවවා. ඒ දාහතත් දක්කා වැඩි කරාම කොහොමද විවස්ථාදායක සභාව තුළ ඒ මන්ත්‍රීආසන සංඛ්‍යාව බෙඳල ගිය කෙන එක මෙන්න මේ සැලස්න හිමනැත්තම් මේ සැලස මරාමගොට පෙන්න්නුස් සහ නවා ඒ බලන්න දුවේ පුතේද මේ දස් නමසය අසු නම ඉවස්ථාදායක සභාව දාහත් දෙනෙක්ගෙන් යුත්ත වෙන. අපි අ මුලින් කතාගරයේ දස් නමසය තිස්තුනේ එතන හිටියේ පහස් දෙනයි ඕොන දෙන්නෙක් වැඩ කරනවා ඒ වැඩි කරන්නේ ර නිලනොන සංඛ්‍යාවේ දැඩි විරෝධතා දැක්වීම නිසා ඒයට විකල්පයක් ලෙස තමයි මේ දෙන්නන්නේෙක් වැඩ කරන්න අපි බලමු කහොමදේ දෙන්න වැඩිවෙෙන්න්න හෙනම් බලඳපුතේ මේේද නිල නොලස් සංඛ්‍යාව දාහ දැන් සමස්ත වස්ථාදායකයේ ආසන සංඛ්‍යාවනැත්තම්. ්‍රීතුර සං්‍යයාල සසාපිකන් අපිටා. පැලිදකොට මේ සං්‍යාව ඔන්න නමක්කින්න. නිලොල සංඛ්‍යාවවත් ආඩුකාරවලයට පක්ෂපාතියයි. ඒවිතරන්නම නිල නොළ සංඛ්‍යාවට දෙන්නෙක් වැඩකරන්න. හෙන්ඳු වේපතිය බරන්න නිලො සංක්‍යයි වැඩ වෙන දෙන්න කවද කියලා. දැම් බලින්ං හිටිය යුரோපයන් වෙනුවෙන් තුදනාන්න. තිට සිංහලක්නෙ ෙි ඔන්න සිංහල උරාට සිංහලයම් වැඩුවෙන් න්න තව එක අවස්ථාවක් ලබාීල තින. ඔන්න හිෙන සිංහල සං්‍යාව දැ දෙන්නෙක්න්න. ඉවස්ථාදායක නියෝජනය කරන්න සිංහලයන් දෙන්නක්නො එනිසාමතින්දදිෙන්නේ බවට එක පත් වෙලා තියෙන. එන්නට දමිලේ එකයි බර්ගය එකයි මුලදෙත් හිටියන. ඊළඟ සිංහල එක්කෙනයි එෙනම් අසු නමේ පත්ති නිත් එක්කෙන තමයිදුවේ පුතේ මුස්ලිම් එක්ෙන. මෙන්න බලන්න එත්දස් අටසි අසු නමේ ඉවස්ථාදායක සභාවය ඇති වෙච්ච සංසෝධනය සමඟ නිල නොලස් සංඛ්‍යාවට දක්වා වැඩි වෙන. නිල්ලස් සංඛ්‍යාව නමයයක්ක්ලෙස පවතිද අල තින්න එකතු වෙන්න මුස්ලිම්ික්කෙනෙක් සහ. උඩ අට සිංහල යන් වෙනුවෙන් එක්කනක් කාද පවසයෙන්. අප මීදක්වාවන්න ද අස තිස්තුන කෝ ුක් කමරන් පති සංස් කරන පිඳ මේ සාකච්චා කරේ. ති අපේ දරුවට මංහිතන අවබෝධයක් ලැබෙන් ඇති කියලා ඉද ස තිස්තුන ද ආඩුො ප සංස්කරනය පිළිබඳව ෝඩ ෘොක් කමිසම ලංකාවට ඇවිල් ලොන් මේ හඳුන්නදපු ආඩුකොම් පෙති සංස්කරනයේ තිබුණ සොරූපේ ඒකනන්නේ පරිපානමේ පැත් අධිකරනේ පත් ආර්ථකම ආදදි වසන් මේ සියලු කරුකාන්න පළිබඳ දරගෝද කො සාචර. අප දරුව ඒ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබූ නිසා ම කැමති අපේ දරුවන්ගේින් ප්‍රශනයක් හලා බලන්න කොහොමද මේ අපි අදවසේ වැඩසටහනීම ඇත අපි මේ අද පාඩම සාර්ථකුව කරගන්න කියලා. හැගේයිමක් කැටිමං ට ලබා දෙන්නම් පලවිනක තමයි දරුවනේ කෝඩබ්‍රොග කැමරන් කොමිසම යෝජනා පරිදි. ඉදදාාසරසිය තිස්තුනයේ දී ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසස්කරනවල වැදගත්කම ඔන්න පැහැදිලි කරන්න. ඉද්දාසරසිය ුක් කමරන ආඩුක්‍රම් පතිසහස්කරනයේ ආර්ථිකමය පෙතිසංස් කරන. අපි කොටස් සතරක්ගලෙස මුලීමම ගත්තන පරිපානය වෙනම ගත්ත අධිරණය වෙනම ගත්ත සිවිල් සේවේ වෙනම ගත්ත ආර්ථිකය වෙන ගත්තනයද. පේ දරුව ගැ හොඳ අවබෝධයක් තියනවා එහෙම දරුවේ අපි බලන්ඩුවන පස්්නෙදමතින්දදිහන්නේ සමස්ත ආණ්ඩුකුම ප්‍රතිසංස්කරනය ගැන නවීම මෙතන් දිහන්නේ. ඒකෙදී අර කෝල්බෘුක් විසින් හඳුන් ආදු එප්පු ආර්ථික පෙතිසංස්කරන පිළිබඳව තමයි පශ්නයහන්නේ ඉහෙනම්. මේ ආර්ථික ප්‍රතිසංස් කරනවල වැදගත්කමයි අපිදැන්සාගච්චා කරන්න ඕන මේ පස්නෙති හෙමම් දරුවනේ. අපි ආර්ථික ප්‍රතිසංස් කරලෙ සහඳුන් අලදුන්නෙ මොනවද සිවිල් සේවකයන්ගේ වැටු පඩු කිරීම. එතුට ඉඩම් විකිණ මේ පෙතිපත්ති හඳුන්න්නලදීම. එතුකොට රජේ ඉඩම් ිලදී ගැනීමට කඩයුතු කිරීමදී වසින්. ඒ කරුණු කරණා පිළිබඳව මේ පස්නෙද අපි අනිවාරයම කරුණු ගොුණු කිරීම කරන්න ඕන ආර්ථකම මේ පෙතිසංස් කරණය යටති. එතුකොට මේ පස්නනිදයහන්නේ. පස්නයන්න්න මේ පෙතිසහස් කරනය පිළිබඳ ඒකින් යම් කොඩසක්. අපි පෙතිසංස් කරන යෝජන හතරක් හඳුරන්නල දෙනු. ඒකින් ආර්ථික යෝජනා තමයි දුවේ පුතේ මෙතෙදදි සාකච්චා කරන්න ඕන මේ පස්නට පිතුර ලෙස. එතකට ඔබට පැහැදිලිවෙඩ ඕන දැම් මේ පස්නට නිවදිවකෝමද පිළිතුරක් ලබා දෙන්නේ අපිට දුවේ පුතේ මේ පස්සනයට පවිසීම තුළින් අපිට කියන්න පුළුවන්ම් ආ්ඩුකොම් පෙතිසංස් කරන්නේ කියැෙන යම් අදහසක් ඉදිරිපත් කල එතුර එදදා සර්සිය තිස්තුන කෝඩබ්‍රොග් මරන් පෙතිසංස් කරන හරහා පෙතිසස් කරන යෝජනා හතරක් ඉදිරිපත් කරන්නවා. ඒ අතර ඒ හතර පෙන්න්නලා ඒ අතරින් අපිට ගන්න පුළුවම් ආර්ථික පෙතිසංස්කරනරං එහෙනං ඒ ආර්ථ ප්‍රතිසංස් කරන පිළිබඳ වැඩි විස්තරයක් මෙතන්ද. අපි පිළිතු රහැටන බපොරොත්තු වෙන හෙමනා අපේ දරුවන්ට ඒ පස්නෙට ියන්න ැනමොන්න දැ ලබෙන්ඩෝන හිමනේද. අ අප ම ළ ටොට ලබදන පස්සි තමයි කෝල්බො කමරෙන් කොිම සින් යෝජනා කරන ලද ආණ්ඩුක්‍රම පරිපාන සහ අධිකරන අිරන පතිසහස්රන පිළිබඳ ඉවයි වැඇද ගත්කම පරික්ෂා කරන්න කියලා. අන්න එතුවරද වේ පුතේ අර ආණඩු ක්‍රම ප්‍රතිසංස් කරනය තුළින් අපි ප්‍රතිසසාස්කර හරක් හඳුන්නලදන මූි වසය යෝජනාවලි හතරක්. පලවනියක තමයි පරිපාලනය ඊළඟට අපි කතා කරායකෙද ආර්ථිකමය පැත් ඊළඟට අධිකරණ මේ පැත්ත සහ ඊළඟට අපි කතාකරායකෙදේ කෝඩඩ් කොමිසමේ යටතේ මේ සිදනේ කොහොමද කියල එහෙමනන්දුවේ පුතේ මෙතන්ද අපි මේ පසනෙද. පලවිනික් ආණ්ඩුක්‍රමය ගැන සාචා කර්ඩෝ. එත ාන්ඩු්‍රමේ යටතති මං බට පෙන්නර දුන්න මුලික වසෙන්නේ කන්නුවරන් කොහම දෙේක සිද්ධ වනේ ඉවස්ථාදායයික විදායික සභාව පි හිටවල බිතාන්න ආ්ඩුකාරවරය යටතේ මේේදේවල් ප්‍රහොමද ක්‍රියාපකුණේ කියෙක්. එනයි ඉවස්ථාදායික සභාාව සාමාජික සංකාව කියද. එතුොර විදායික සභාව පිටවේ ඇයි මේ ක්‍රියාත්මුණේ කොහොමද නිලලස්හ නිලනොලත් වසයෙන් මේවා සාමාජිකයන් තෝරගත්තා ආකාරය. ගොට මේ ආ්ඩුකාවරේයටට පක්ෂපාති සභාගලෙ ස පැදිලුණේ ොහොමද කියනෙකමගොන්නන කතාක්. ඒළඟටදේපුදේ පරිපානමේ වයෙන් ගත්තා ඒක වෙන අපි කතාරන්න රිපානමේ වසිෙන් අපි රට පලාත් පහකට බෙදීම. ඊලාඩරටහා පහරට ඒකා බද්ධකිරීම අදී වසියෙන් මේ අහන්ුනලදදුන්න තු ටෙන ඒ ක අන් වසිෙන් අපට පළලගස්සන්න පුළුවන්කම තියෙන් ඕන පිළතුරට ඉළඟට බලමුදේපුදේ අධිකරනේ වයෙන් ගත්තන් අපි කිව්වා ලංකාම ශේෂ්ඨාධි කරණයක් ජටතේ. අධිකරන දිිෂ්ටික් හර හා පාලන බලය ලබාදමින් අර ආ්ඩුකාරවරයා සතු බලය සීමමා කරන්න කටයුතු කර කියල්. හෙනම් ඒ දිහට මේ දක්වාපි සාකච්චා කරපු මේ කෝල්ඩබෘොක්් කමරන් පෙතිසංස් කරන ය තුළින් ආ්ඩුකොම් පෙතිසස්කරනේ තියෙන මේ යෝජනාරගෙන ඒ ප්‍රස්නට අආදාලෝ ඔබට පිළිතුර ගොුකරගැනීම තුළින්දුවේපුතේ සාර්ථකව පස්මයක් ඔබට ලියාගන්න පුළුවන්කම තියෙන. එහෙමනම් මේ සාර්ථක පස්මියල්ලි අදදි. ඔබට ආ්ඩු ක්‍රම ගැ හඳන්න්නල. ඒ විදිටේ හන කරුණ කාරණ මැනවි තේරු අරගෙන ඒ අ ල පරිතු ලිවීම තුලින් ඔබගේ ලකුණු සිියල්ල සම්පූනයෙන් ු බාගනීමට අවස්ථාව න්න දාද කරගන්න පුළුවන්. හරි එහෙමනන් ආදර දේ පුදේ. අද දවසසි ම ඔබ සමග ගොඩක් දේවල් සාකච්ඡා කරා ඒ ක්‍රම පෙ සාංස් කරන හඳුන් ාදීම සිට ො රි ම තාන් කොමිසම ලංකාවට ගමන ට ඒ බලපෑ හේතු සාදක ඔන්නන්නේ ොරතුර ලාග ර සග තාර. එඒ එක්ම එදදා සරසය ස්තුන කෝඩරු කැමර ෙක්වගෙනාවේ ආඩු කොම්පෙතිසහංස් කනය විතානන් අධරාජ යටතේ ලංකායි පලව ආන්ඩු පොම්පතිසහංස් කරල අපිහඳන්නනවා. ඒක අපේ රට ඉදහස් නමසය දහ දක්වාම ත්‍රාත්මකු ආඩු කොපෙතිසංස් කරන ීග්‍රතම කාලයක් අපේ රටේ පැවතුද. එතුර මේ යටතේ දුවේ පුතේ අපි රට පරිපානේ ආණ්ඩු්‍රමේ පරිපාලනය අධිකරණය සහ ආර්ථික වසය මූලික යෝජනාවල හතරක් යටතේ. අපේ රටේ මේ පාලනවිිය සකස් කරකු ආකාරය. අද දවස අපේ මේ පාඩම තුළින් අපේ දරෝතෙක්ක සාකච්ඡා කර. එහමනම් මහිතතුන අපි දරු ඒ පිණිබඳහොඳ අවබෝධයක් ලබාගත්තා අප සඋසස් පෙළ විසිය නිර්න්දේසිය අයටති. දහතුන ශ්‍රේණයේ දෙවිනි පාඩම් ඒක කිය අපි මේ සාකච්ඡා කරන්නේ. මීට පෙර පාඩම් මාලාව තුළින් අපි ඒකේ නිබුණතා මට්ටම් කිහිපියයක් කතාකරා තුරාද සාකච්ඡා කර ඒ එකේ. ෝක් කැමරන් පෙති සසාස් කරන පේරටේ ො හන්ුන්න දුන්නන්නේ ආකාරය පිබඳව හන පි බ මහිතනව අප දරුවට හොද බෝදයක් බ ති කියක හමර දරුවනේ ඔබ කරන්ඩෝන මේ හන පස්නෝටම මේ ඇගේ හරාමල් ලබාදදිව පස්නෝට සාර්ථකෝ පිතුරලියයමින්. ඔබගේ අධ්‍යාපන කටයතුවට ඒ දායක් කරගන්න කියන්න. හැදුවේ පුදේ ඉතිහාසය කියන්නේ මතක තියාගන්න අපි විභාග ජෑග්‍රහණයට මේ ප්‍රස්නික රුත්තරලියන විසයක්ක් පිතරක් නෙමෙයි අපේ ජීවිතය ගොන්නගාගන්න තියෙන හොඳම විසියත්තමයි ඉතිහාස විය. ඒය නිසා ඒගැන මම ඔබට හඳුරනාා දෙමින් මේ පාඩම සහ මේාම් සලු පාඩම් විසයන් පිළිබඳව ඔබට ජාතික අධ්‍යාපනා තේ ගරුගෙදර වැඩ කටාන අරහා මේ විකාශන වෙන සියලු පාඩම් මාලාවන් ජාතික අධ්‍යාපන ඇතනේ YouTube නාරිකාට පවිසිම තුලින් ඔබ නැවත පසිල්ලය කිරීම අවස්ථාව යන නිසා ඒගැනවධානයමුම් කරන්න කියෙන අපේ දරුවගගේ ඉල්ලික් කරනවා ඒ වගේම ඔබ සලු දෙනාටම යහපත් සුභානාගතයක් කියල පාර්තනා කරමින් අයිුව.